සිරස FM සතියක සාදේ අලුත් අවුරුදු සාදයත් එක්ක තමයි ඔබ මේ ඉන්නේ. සිරස FM මහගෙන ඉන්නේ. ඒ වගේම තමයි YouTube channel එකට එන්න අපේ සිරස FM YouTube channel එකට එන්න, සිරස FM අපේ Facebook page එකට එන්න, අපි වහන්න පුළුවන්, බලන්න පුළුවන් මේ අලුත් අවුරුද්දේ. දැන් ඔන්න අමුත්තු ටික වෙනස් වෙලා. ඔව්, ඒකත් පොඩ්ඩ අමුතුයි. අමුතුයි. සමහරු තාම ඉන්නවා. ඔව්. හැබැයි බැලුවාම මේගොල්ලෝ කිසි කෙනෙක් අමුතු නෙමෙයි. සමහර කෙනෙක් සමහරලාට මූණෙන් අඳුරන්න බැරි වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ෂෙහන් ගල හිටියා කියලා හාදෙක් ඉන්නවා. ලංකාවේ ඉතාම ජනප්‍රිය ගීත රාශියක් රචනා කරපු කෙනෙක්. ඒව ලිව්වේ ෂෙහන්ද කියලා සමහර අය නොදන්නා වෙන්නත් පුළුවනි. මෙන්න මයික්‍රොෆෝන් දන්නවා. අන්න මෙයා තමයි ඒ ෂෙහන් ගල හිටියා කියලා කියන්නේ. පොඩ මූණ Facebook එකේ පෙන්වන්න පොඩ්ඩක්, YouTube එකේ ටිකක් ළඟින් පෙන්වන්න. ඔහොම ආයිබංකවට වඩ චන්දිල්ලන්න හම්බෙන්නේ නැහැ, ඒක මතක තියාගන්න. මොකද ඔයගොල්ලන්ට අපිට චන්දිල්ලන්න හම්බෙන්නේ නැහැ. ඒගොල්ලන්ගේ පවුල් වල කට්ටි ඉල්ල ගත්තාම ඉවරයි නොමිනේෂන් ටික. ඉතින් නිහලයි සතියක සාදයට සතුටින් සහභාගී වෙනවා. හොඳයි. ආයිබෝන් සුබලුත් අවුරුද්දක් වේවා. ඔබටත් එසේම වේවා. අපේ මහින්ද මහත්තයතුළු අපේ ඔව් සිල් දනාටම සුබලුත් අවුරුද්දක් වේවා. හරි. ඊළඟට චුලක්ෂි ඉන්නවා. චුලක්ෂි නම් ඉතින් කෙනෙක් මූණෙන් දන්නවා මෙයානේ කියලා. චුලක්ෂි රණතුංග ආයිබෝන් සුබලුත් අවුරුද්දක් වේවා. ආයිබෝන් ඇවිල්ලා ඉන්න සියලුම දෙනාටම ඉතින් පොඩ හයියෙන් කතා කරමු. අපි හරි සද්දට කතා කරමුද බියා? මයික් එක හොඳයි. මේ ප්‍රසාද් මොනා චුලක්ෂිගෙන් අපි අහන්න ඕනේ? ෂෙහන්ගෙන් අපිට මොනව අහන්න බැරිද නේ? ඔව්, ෂෙහන්ගෙන් අහන්න පුළුවන්. චුලක්ෂිගෙන් තමයි විශේෂයෙන් අහන්න ඕනේ. මේ දවස්වල මොකද වෙන්නේ? ඇත්තට මේ දවස්වල කියන්නේ මගේ තාත්තා නැති වෙච්ච නිසා මට මේ අවුරුදු ටිකක් කියන්නේ දුකයි මට සහ මගේ අම්මට. ඒත් ඉතින් අපිට ජීවිතේට මුණ දෙන්න වෙනවා මේ වගේ දේවල් වලට. එහෙම තමයි මගේ ජීවිතේ මේ දවස්වල ගත වෙන්නේ. ඒක නිසා මේ අවුරුද්ද සමරන්නේ නැත. ඒකනේ කියන්න තියෙන්නේ. ඔව්, ඇත්තටම. තාත්තා තමයි ඊගදර හයිය හිටියේ. ඔව්. කවුරුත් විශේෂයෙන්ම ගෑන් ළමයි තාත්තලට හරි ආදරේ. තාත්තලා ගෑන් ළමයින්ට ආදරේ. ඉතින් එහෙම වුණාම කෙනෙක්ට එහෙම වැඩියෙන් දැනෙන්න පුළුවනි. අපි අවුරුද්ද ගැන චුලක්ෂයක කතා කරන එක. හැබැයි ඒ තත්ත්වයේ තිබුණා වුණත් වෙලාව හදාගෙන අපේ ආරාධනය පිළිඅරගෙන ආව බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි මේ පැමිණීමට. ඉතින් කියන්නකෝ, ක්ෂේත්‍රයේ ඉදිරි වැඩ කටයුතු කොහොමද සිද්ධ වෙන්නේ චුලක්ෂකේ? සැප්තැම්බර් වල මට තියෙනවා එක මූවි එක සහභාගී වෙන්න. ඒක සඳහා දැන් පෙර සූදානම් වීමක් සිදු කරමින් තමයි මම මේ දවස්වල ඉන්නේ. ඊට අමතරව නිරූපණ කටයුතු වලට දායක වෙමින් ජීවිත ගත වෙනවා. ඉතින් දැනුත් දායක වෙන්න මේකටනේ. හා. ඉස්සර වෙලා ශනාලි දායක වුණා. හා. දැන් චුලක්ෂිරත් එක බෙදලා දුන්නාම ප්‍රසාද්ටයි මටයි අවුරුද්දට ගෙද ගන්න පුළුවන්. නේ මේ කිව්වේ නිරූපණ කටයුතු. නිරූපණ මට නිවේදන කියනවා වගේ. මම බැලුවා මේ අපේ බරට ගන්නවා කියලා. පහුගිය කාලේ හැබැයි මේ ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණයකුත් ලංකාවට අරගෙන ආවා. ඔව්. මොකක්ද ගැන පොඩ්ඩක් කියන්නකෝ. Top Model of the World International කියන ටයිටල් එක තමයි මට වින් කරන්න හම්බුනේ. ස්පේන් වල තිබ්බේ ගිය අවුරුද්දේ. දැන් හරියට අවුරුද්දක් වගේ කාලයක් ගත වෙනවා ඒ සඳහා දායක වෙලා ඇවිල්ලා. අවුරුද්ද පරණුණත් අපේ සුබපැතුම් එක් කරන්න ඕනේ. ඒවා රටට කීර්තිය ගෙන දෙන, රටේ නම් ලෝකෙට ගෙනියන ජයග්‍රහණ. අපි සුබ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ස්තුතියත් ප්‍රකාශ කරනවානේ. සිනමාවේ පමණක්ම ඉන්නද බලාපොරොත්තුව? එහෙම කියලා තීරණයක් නැහැ. මට හිතෙන කියන්නේ හොඳ කටයුතු සියල්ලක කියන්නේ සිනමාවම කියලා තෝරගෙන නැහැ. හොඳයි කියලා හිතන ඕනම දෙයක් කරන්න මම සූදානමින් ඉන්නවා. හරි. චුලක්ෂි ටෙලි නාට්‍ය වල රඟපාන සූදානම් කියලාද ඔය කිව්වේ? ඇත්තටම ටෙලි නාට්‍ය කියන්නේ මට හිතනවා නම් ඒ පිටපත සහයි චරිතේ මට ගැළපෙනවා කියලා මම ඒ සඳහා දායකත්ව වීමෙන්. හරි. දැන් ප්‍රසාද් ෂෙහන් ගල හිටියාව කියන්නේ ඇත්තටම ගීත රචකයෙක්නේ. ඔව්. ඒ කියන්නේ අපිට විවාදයක් නැහැ. අද ගායකයෙක් වෙනවා. ප්‍රසාද් දොන්න ඒ ගැන කිව්වා. හැබැයි ෂෙහන් ගල හිටියාව ගායකයෙක් වෙන ලකුණු අද මේ අලුත් අවුරුදු තියෙනවා. ඇයි හිතුනේ? ඇයි හිතුනේ? ගායකෙක් වෙන්න. ඔව්. එහෙම නැහැ නිහල්ල ගායකෙක් වෙන්න කියලා හිතලා නැහැ. ඉතින් මගේ පසුබිමේ මම මේ ක්ෂේත්‍රයට එන්න කලින් මට සංගීත කණ්ඩායමක් තිබුණා. මට ඒ සංගීත කණ්ඩායමේ නොයෙක් නොයෙක් ගීත ගායනා කරා මම. ඉතින් අර කාලයත් එක්කම සංගීත කණ්ඩායම නැති වෙලා ඒ සමාජිකව වෙන වෙන වැඩවලට ගිහිල්ලා මම නිතින්ම මේ ගීපද රචනාවට යොමු වුණා.
ඉතින් ගීතයක් ගැයීමේ හැකියාව තියෙනවනේ. මේව තියාගෙන මේ ඉඳලා තියෙනවා. මොකද දන්නවද, ෂෙහන් ගලහිටියාව ඉතා දක්ෂ ගීපද රචනාවේ ඉතාම දක්ෂ අංගයක් තියෙනවා. ඒ තමයි තනුවක් දීලා මම අද දුන්නොත් උදේ ෂෙහන් මට මේකට සින්දුව ලියලා දෙන්න කියලා. ෂෙහන් සමහර විට පැයකහමාරකින් වුණත් මට කතා කරන්න ඉඩ දෙනවා ගීතේ ලියලා. ලියලා ඉවරයි කියලා. එහෙම කරන්න පුළුවන් ලංකාවේ හරි අඩුවෙන් තමයි ඉන්නේ. විශේෂයෙන්ම ප්‍රවීණව ගත්තොත් එහෙම මේ අජන්ත රණසිංහ වගේ කෙනෙක්. ඉතාම දක්ෂ ලෙස ඔහු ඒක කරනවා. ඒ වගේම මෑත කාලේ ඒ පරම්පරාවේ ෂෙහන් තමයි මම හිතන්නේ ඒක දක්ෂ ලෙස කරන්නේ. දලුපද මහත්මයා විස්මයක් පළ කරනවා වගේ මම දැක්කා. ඒක තමයි මේ දෙන්න කුචුලක්ෂී දලුපදර මයික්‍රොෆෝනේ. නෑ, ඇත්තටම විශේෂ පළවෙන්න හේතුවක් තියෙනවා. ඒ හේතුව වෙනකන්නේ මොකද මේ පද රචනයක් ලියනවායි කියනකොට තමුන් නිදහස්නේ. ඒක ඕන විදියට ඒක කරගන්න පුළුවන්. ඒකයි තහංචි සීමා බාධක කිසිම දෙයක් නැහැ. හැබැයි තනුවක් දුන්නාට පස්සේ තනුව කියන්නේ සීමා දාලා ඉවරයිනේ. කියන්නේ ඇත්තම ඇඳුම කපලා ඉවරයි, හදලත් මහලා ඉවරයි. දැන් මේක ඇඳ ගන්න ඕනේ. ඉතින් මේක ශරීරයේ විශාලද කුඩයිද ඒවයි එකක්වත් අදාළ වෙන්නේ නැහැ. ඇඳුම හරියට ඇඳලා නිවැරදිව ගමන යන්නත් ඕනේ. අමාරු කාර්යයක්. මොකද ඇත්තටම මේ පද ගිත්තමේ තියෙන විශ්මය හඳුනා ගන්න පුළුවන් ප්‍රබලම තැනක් තමයි මේ තනු රචනයකට පද පෙළ සකස් කිරීම, නැත්නම් මේ තනුවකට පද රචනා කිරීම කියන කාරණේ. දැන් ඔය අධක්ෂ බාසුන් ඇහැලා තාප වැඳහම අපිට පේනෝනේ සක්ක කැලි තියෙනවා. මේ හැදෙර මේ අධක්ෂකම කොච්චර දිනනවා නම් ඒක ලෙවල් එකට කරගන්න බෑ. අධක්ෂ පද රචකයෙකුට තනුවකට සින්දුවක් ලිව්වත් අපිට ඒක දැනගන්න පුළුවන්. හැබැයි ෂෙහන් ගලහිටියාව සමහර ගීත ලියලා තියෙනවා මේක තනුවකට ලිව්වා කියලා එයා කිව්වොත් ඇරෙන්න අනේ අපිට නම් හොයාගන්න හරි අමාරුයි. ඒක අපි පොඩ්ඩක් කියන්නක ඒකක් ද යන්නේ හංගන් මේ අලුත් අවුරුද්දේ නේ ආඩම්බරින් ඉන්නේ. සැගලු දක්ෂතා පොඩ්ඩ එලියට දාන්න. මේ දලුපත මහත්තයා කියන්නේ අදයි මට හම්බුනේ. එහෙනම් මූණට මූණ හම්බුනේ. මූණට හම්බුනේ අද මං ගාව තියෙන එතුමා ලියපු පොත් කට්ටල ගොඩක් මගේ මේ පුස්තකාලේ තියෙනවා. වැව ගැන ඉගෙන ගත්තේ මම එතුමාගෙන්. කේත ගැන ඉගෙන ගත්තේ එතුමාගෙන්. නගුලේ වත ඔව් දැන් බෙනිහල් මම මගේ රොයල්ටි ඉල්ලනවා. නෑ නෑ අනේ එහෙම නේ. ඒක හරි සතුටක් මේ වගේ දේවල් භාවිතයට ගන්නවා. ඒ කියන්නේ හරි ඒ වගේම නිර්හංකාර වේදී ප්‍රකාශ කිරීම සතුටක්. ඔව් ඉතින් ඇත්තටම රොයල්ටි එක කියන්නේ මගේ ආදරය සහ පින දීර්ඝායුෂ ඔබතුමාට මම රොයල්ටි එකක් වශයෙන් දෙන්න. දැන් අර තනුව කියන දේ ගත්තාම තනු රචනය කිරීම සඳහා අනිවාර්යෙන් මේ අපි සංගීතය පිළිබඳ යම් දැනීමක් තියෙන්න ඕන. විශේෂයෙන් මේ මේ කීබෝඩ් එකේ තියෙන මේ කොනේ ඉඳලා එහා කොනට තියෙන ඒ කීස් ගැන, ඒ කෝඩ්ස් ගැන කේත කියලා කියන්නේ අපි අවබෝධයක් තියෙන්න ඕන. එතකොට ඒ අවබෝධය මම බොහොම අමාරුවෙන් ඉගෙන ගත්තා. එතකොට අපි ගත්තොත් එහෙම මේ ශාලික මල්ලි ඉන්නවා. දැන් අපි ওই කීබෝඩ් එකේ තියනනේ ඒ මයින කියලා කෝඩ් එක ගත්තොත් ඕක අපි උදේ පහට ඕක ගැහුවොත් වෙන හැඟීම වෙනස්. 10ට ගැහුවොත් වෙන හැඟීම වෙනස්. රාත්‍රියට ගැහුවොත් වෙන හැඟීම වෙනස්. එතකොට ඒ හැඟීම් හඳුනා ගන්න නම් පද රචනාව ඉක්මනට එනවා කියලා ඔය කියන හේතුව තමයි මම ඒ පිළිබඳ හොඳ අධ්‍යයනයක යෙදලා ඉන්න කෙනෙක්. ඉතින් මට ඒ තනුවක් ලැබුණ ගමන්ම මගේ ඇඟට ඒ හැඟීම එනවා. ඉතින් මට ඒක ලියන්න පුළුවන් හොඳට. ඉතින් මම කියන්නේ ඒක මැජික් එකක් වෙන්නේ ඒක නොදන්නවා නම්. ඒක දැනගත්තට පස්සේ ඒක මැජික් එකක් වෙන්නේ නැහැ. ඉතින් මම කියන්නේ ගී පද රචනාවක් කියන්නේ තනිකරම සංගීතය සමග සම්මිශ්‍රණය වුණ දෙයක්. ගොඩක් වෙලාවට මේ කවියා තමයි ප්‍රසාරණය වෙලා ඇවිත් ගී පද රචකයා වෙන්නේ. ගොඩාක් කවියෝ කියලා අපේ ගී පද රචකයන් ගොඩක් අය හිතන් ඉන්නවා සාහිත්‍ය පමණක් දැනගත් පමණින්ම තනුවක්කට පද රචනා කළ හැකිය කියලා හිතන් ඉන්නවා. නමුත් මම කියනවා ඒ හැම අංගයකින්ම චුට්ට අපි දැනගෙන එහි සම්මිශ්‍රණයක් තමයි ලස්සන ගීතයක් වෙන්නේ කියලා. ඉතින් මම මේ මං ගැන පම්පුරි ගා ගන්න ඕනේ නෑ. ඔබ කියන්නේ ඔබ අනුගමනය කරන ක්‍රමවේදය. ඒ ටෙක්නික්ස් තියෙන හැම එකකම. ඉතින් මං හිතන්නේ අපි ගීපද රචනාවක් නිදහසේ ලියන එකට වඩා එතකොට අපිට වෙන්නේ ටික කාලයක් යනකොට අපේ මේ මුට්ටියේ තියෙන ද්‍රව්‍ය ඉවර වෙනවා, මුට්ටිය හිස් වෙනවා. ඒ කියන්නේ අද්දකේම් නැති වෙනවා කියන කාරණා. ඉතින් අපි මුට්ටිය පුරව ගන්න ඕනේ. මම එහෙම කියන්නේ. ඒකට අපි අනිවාර්යෙන් සංගීත පිළිබඳ ඉගෙන ගන්නවා. දැනුත් මම මෙතන මේ මගේ මල්ලිලා ඉන්නවා දක්ෂ සංගීතඥයෝ. ඒගොල්ලොත් එක්ක මම වැඩසටහනේ එළියේ ඉඳගෙන යම් යම් දේවල් ඒගොල්ලොන්ගෙන් මම ඉගෙන ගත්තා. ඉතින් ඒගොල්ලොන්ගේ ගීත ඉදිරියේදී නිර්මාණය කරද්දි මම ඒවා යොදා ගන්නවා. ඉතින් ඒක තමයි මට කියන්න තියෙන්නේ. ඒ කියන්නේ එහෙම අර ඔකට ව්‍යුත්පත්ති කියලා කියන්නේ නේ. ව්‍යුත්පත්ති ගුණය කියන්නේ
පොඩි වෙන්න පුළුවන්, ලොකු කෙනෙක් වෙන්න පුළුවන්, පොතපතක් වෙන්න පුළුවන්, දර්ශනයක් වෙන්න පුළුවන්, ඕන දෙයක් තමන් හදාරනවා නම්, ඉගෙන ගන්නවා නම්, තමන්ගේ ඇඟට වැටෙනවා නම් ඒ ව්‍යුත්පත්ති ගුණය කලාකාරයෙකුට ඕනේ. නැත්තම් ඔය පරිචය කියන තැනට යන්න අමාරු වෙනවා. මහින්ද ඔය කෙනෙක් ළඟ තියාගෙන මම මේ වගේ පඬිත කතා කියන්න ඕනේ. අපි මේ ශනාලිගේ සින්දුවට ගිහිල්ලා එමුද? හින්දි ගීතයක්. හින්දි ගීතයක්. මේ කීවෙනි සැරේටද ඔයා මේ මේ ගීතය ගායනා කරන්නේ ශනාලි? මේ පළවෙනි සැරේට ගායනා කරන්නේ. ගීතය නේ? ඔව්. හරි. දැන් ලෑස්තිනේ. වැඩේ කරමු. ඔව්. ಪರದ
අභසතාවකින් ගායනා කරමි මදුමති කියන ෆිල්ම් එක 1958 ඕ තිරගත වෙච්ච ප්‍රසිද්ධ චිත්‍රපටයක බොහොම ස්තුති චිත්‍රපටයක ගීතයක් ප්‍රථම වතාවට ගායනා කරේ පුරුදු පුහුණු වීම කරේ නැහැ හරියට. ඉතින් වැරදීමක් වුණා නම් සමා වෙන්න කියලා ඉල්ලනවා. නැතික මම ගායිකාවකුත් නෙමෙයි, උත්සාහයක් දරුවේ. ඔබ හරි අමාරුවෙන් ගායනා කරේනේ. ඔව් බොහොම අමාරුවෙන් තමයි කියලා හිතුවත් වැරදි. එහෙම හිතුවත් වැරදි කියන මට ඕන උනේ. අපි අහගෙන හිටියා බොහොම විනෝදාත්මකව නේද ශෙහන්? ඔව් අපි අහගෙන හිටියා. අපි ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා. එකම අපි මේ වෙලාවේ මේ ශනාලිට අපි යන්න අවසර දෙන්නත් එපැයි. ශනාලිට සමුදෙන සිද්ධ වෙනවා. ශනාලි ගිරාසික පිරිසට, මේ වෙලාවේ සිර සහගෙන ඉන්න පිරිසට, YouTube channel එකේ, Facebook එකේ බලන් ඉන්න පිරිසට ඔන්න අලුත් අවුරුදු සුබ පැතුම එකතු කරන්න. අපි එවනම් මේ ත්‍යාගියත් ශනාලි අපි දෙනවා අලුත් අවුරුදු තෑග්ගක් හැටියට. සුලක්ෂිලාව තමයි තෑග්ග දෙන්නේ. බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා මගේ ප්‍රේක්ෂක ජනතාවට මාව මේ තැනට ගෙනාවට. මොකද ප්‍රේක්ෂකයෝ කියන අය හින්ද තමයි අද මම මෙතන ඉන්නේ. ගොඩක් ආදරය කරන, මං හිතන්නේ මම ප්‍රසිද්ධ නැහැ, ඒත් මම හිතනවා මම ජනප්‍රියයි කියලා. ඉතින් ඒ ආදරය ලබා දුන්නට බොහොම ස්තුති. දිගටම මාත් එක්ක ඉන්න, සමහරක් වෙලාවට ඉස්සරහට නිහඬ වෙයි ඔගොල්ලන්ගේ මතකයේ රැඳින චරිතයක් වෙලා. මොකද කාර්යබහුලයි මගේ රැකියාවත් එක්ක. ඉතින් අවසාන වතාවට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි මාව අද දවසේ ආරාධනා කරාට මට. හොඳයි, බොහොම ස්තුතියි. නිහඬ වෙනවා කියලා කිව්වට ඉතින් නිහඬ වෙන්න එපා නේ. බලමු කාලයත් එක්ක. බොහොම ස්තුතියි. බොහොම ස්තුති ශනාලි. අපි විරාමයක් ලබා ගන්නවා. සිරස FM සතියක සාදේ අවුරුදු සාදයත් එක්කයි ඔබ මේ ඉන්නේ.